හවයු මයි ෆ්‍රෙන්ඩ්ස් හැම මොහොතකින් නේද ඔන්නිතින් හැරිම දවසට හැරිම වේලාවට මගේ හැම යාළුවෙකුම මම හම්බ වෙන්නව මගේ අලුත් මලුත් පාඩමත් තරම්. ඉතින් අද අලුත් යාළුවෙක් එකතු වුණා මොකද මුලින්ම කරන්න ඕනේ? අපේ මුල්ම පාඩමට යන්න. ඒ හැම දෙයක්ම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ මම පිළිවෙලට දාලා තිනවා ලින්ක්ස් විදිහට පළවෙනි පාඩම ඉඳලා බලන් ඉන්න. එතකොට තමයි මේ වැඩසටහන කොහොමද කරන් යන්නේ කියලා තේරෙන්නේ. තේරුණා නේද මගේ යාළුවන්ට? ඉතින් ඒ මතක් කිරීම කරේ මගේ අද එකතු වුණ අලුත් යාළුවන්ට. ඉතින් ඒ වගේම කාට හරි ග්‍රාමර් ඉගෙන ගන්න ඕන නම් අන්න ඒකට අපිට වෙනම channel එකක් තියෙනවා Real Start Vlogs කියලා. ඒ වගේම තමන්ගේ පුංචි දුවට පුතාට ඉංග්‍රීසි කතනේ උගන්වන්න ඕන නම් තමන්ටම අන්න ඒකට අපිට වෙනම channel එකක් තියෙනවා Real Start Kids කියලා. අනිවාර්යෙන් ඒ channels වලට ගිහිල්ලා තමන්ගේ ඒ වගේම තමන්ගේ පුංචි දුවගේ පුතාගේ ඉංග්‍රීසි කතනය ගොඩක් වර්ධනය කරගන්න පුළුවන්. ඉතින් ඔය හැම මතක් කිරීමක්ම කළේ මගේ හැම යාළුවෙක්ටම. ඉතින් දැන් මගේ යාළුවෝ දන්නවා මේ දවස් ටිකේ අපි කරගෙන යන්නේ, ඒ කියන්නේ ගිය වීඩියෝ එකෙන් මම පටන් ගත්ත ටිකක් දිග වාක්‍ය පුරුදු කරන්න. ඉතින් ගොඩක් කට්ටිය කතා කරලා මට කිව්වා ඒක ගොඩක් වටින දෙයක්, ලොකු දේවල් ටිකක් අපි එකෙන් ලබා ගත්ත කියලා. ඉතින් සමහර කට්ටිය මම කිව්වා වගේම සිංහලෙන් දාන්නත් කියලා කියනවා. නමුත් මම සිංහලෙන් දාන්නේ නැහැ. මොකද දන්නවද, සිංහලෙන් දැම්මොත් මගේ යාළුවෝ දැන් try කරන්නේ නැහැ. සමහර කට්ටිය අර සිංහල තේරුම් ටිකක් හොයන්න dictionary එකක් පාවිච්චි කරන්න ඒවට පෙළඹෙන්නේ නැහැ. අන්න ඒක හින්දා තමයි සිංහලෙන් මම දාන්නේ නැත්තේ. ඉතින් ඉස්සරහටත් මම සිංහලෙන් දාන්නේ නැහැ. අවශ්‍යම දෙයක්, ඒ කියන්නේ මට හිතුනොත් මේක අනිවාර්යයෙන්ම දාන්නම ඕන දෙයක් කියලා හිතුනොත් අනිවාර්යෙන් මම සිංහලෙන් දානවා. ඉතින් මේ අන්තිම මාස දෙකේ ටිකේ මම සිංහලෙන් දාන්නේ නැහැ, ඉංග්‍රීසි ටික විතරයි. හැබැයි මම හැම දෙයක්ම සිංහලෙන් කියලා දෙනවා. ඉතින් ඔන්න ඔය දෙයත් හොඳට ඔළුවේ තියාගන්න. එහෙනම් බලමු මොනවද අද අපිට ඉගෙන ගන්න තියෙන අලුත් මලුත් වාක්‍ය ටික කියලා. බලමු එහෙනම් මොකද්ද මුල්ම වාක්‍ය කියලා. මුල්ම වාක්‍ය විදිහට තියෙන්නේ if you have never been to a place before don't go there alone. ඉතින් මේක හරිම සරල වාක්‍යයක්. බලන්නකෝ තේරුම මොකද්ද කියලා. if you have never been to a place before, before කියන්නේ පෙර කියන අදහස. ඒ කියන්නේ if you have never been to a place before, ඔයා කවදාවත් යම් කිසි තැනකට ගිහිල්ලා නැත්නම් බලන්නකෝ if you have never been to a place before, ඒ කියන්නේ මොකක් හරි තැනකට ඔයා කවදාවත් ගිහිල්ලා නැත්නම් before කියන්නේ පෙර, ඒ කියන්නේ කලින් කියන අදහස. if you have never been to a place before, ඔයා කවදාවත් මොකක් හරි තැනකට ගිහිල්ලා නැත්නම් don't go there alone. don't go there alone, alone කියන්නේ තනියම කියන එක. don't go there, එහෙ යන්න එපාලු. don't go there alone, ඒ කියන්නේ එහෙ තනියම යන්න එපාලු. තේරුණා නේද? ඉතින් මේක මේ වාක්‍ය දෙකක් විදිහට ඉගෙන ගන්න. නිකන් හිතන්නකෝ if you have never been to a place before, ඔයා කවදාවත් තැනකට කලින් ගිහිල්ලා නැත්නම් තන් මොකක් හරි ස්ථානයකට a place, ඒ කියන්නේ තැනකට කියන අදහස. if you have never been to a place before, කවදාවත් ඔයා ගිහිල්ලා නැත්නම් තැනකට don't go there alone, there කියන්නේ එහෙ කියන අදහස. don't go there alone, ඒ කියන්නේ තනියම එහෙ යන්න එපා කියන එක. ඉතින් මෙන්න මේ විදිහට කාට හරි උපදේශක් වුණා දෙන්න පුළුවන්. එහෙ තනියම යන්න එපා. don't go there alone. තේරුණා නේද? මේක ඉගෙන ගන්න තිබ්බේ if you have never been to a place, අන්න එක ඉගෙන ගන්න හොඳට. if you have never been to a place, if you have never been to a place before, don't go there alone. ඉතින් alone කියන්නේ තනියම කියන එක. don't go there, එහෙ යන්න එපාලු. තේරුණා නේද මගේ ළොන්ට? මම හිතනවා ඔය වාක්‍ය ගොඩක්ම ගොඩක් සරලයි. ඉතින් මේ ටිකක් දික් කරලා තියෙන හැටි ඉගෙන ගන්න මේක, right? if you have never been to a place before, if you have never been to a place before, ඒක තියලා don't go there alone. ඊට පස්සේ කියනවා don't go there alone, එහෙ තනියම යන්න එපාලු. ඉතින් ඒක ගොඩක්ම සරලයි. බලමු එහෙනම් ඊළඟ වාක්‍ය මොකද්ද කියලා. boy and girl scouts are groups of children who go on special camping trips. මේ camping trips කියනවා මගේ යාළුවෝ දන්නවනේ. ඒ කියන්නේ camp කරනවා කියන්නේ සාමාන්‍යයෙන් ගිහිල්ලා අර ටෙන්ට් එකක් එහෙම ගහලා ගිනි මැලයක් ගහලා ටිකක් අර අර අන්න ඒ වගේ දේවල් වලට තමයි මේ කැම්පින් කියන්නේ. ඉතින් මේ කැම්පින් ට්‍රිප්ස් කියන්නේ ට්‍රිප් එකක් කියන්නේ දන්නා විනෝදචාරිකාවක් කියන අදහස. අර කැම්ප් කරන්න මෙන ට්‍රිප්ස්, ඒ කියන්නේ ගිහිල්ලා කූඩාරමක් ගහලා අන්න ඒ වගේ විනෝද වෙන දේවල්. boy and girl scouts, scouts ලා කියන්නේ කාටද? බාල දක්ෂයන්ට. boy and girl scouts, ඒ කියන්නේ පිරිමි සහ ගැහැණු scouts ලා, ඒ කියන්නේ පිරිමි ළමයි ඒ වගේම ගැහැණු ළමයි scouts ලා. ආ ගරුප්ස්, ආ කණ්ඩායම්ලු, ආ ගරුප්ස් ඔෆ් චිල්ඩ්‍රන්, ඒ කියන්නේ ළමුන් කණ්ඩායම්ලු, ළමුන් කණ්ඩායම්ලු, ගරුප්ස් ඔෆ් චිල්ඩ්‍රන්. ආ මොකද්ද ඊට පස්සේ තියෙන බලන්නකෝ. හූ ගෝ ඔන් ස්පෙෂල් කැම්පින් ට්‍රිප්ස්, ඒගොල්ලෝ යනවල කොහෙද කැම්පින් ට්‍රිප්ස්, ඒ කියන්නේ විශේෂ කැම්පින් ට්‍රිප්ස්, ඒ කියන්නේ විශේෂ අර අර වගේ කැම්ප් කරන ට්‍රිප්ස් වලට යන කට්ටියලු. ඉතින් මේකේ ආපහු මේ බලන්නකෝ, දැන් මේකේ මුලින්ම කියනවා boy and girl scouts are groups of children, එතනින් ඉවරයි. ඊට පස්සේ ආපහු මේ චිල්ඩ්‍රන් කියන්න ඕනේ මේ හූ කියන එකෙන් සම්බන්ධ කරන්න පුළුවන්. හූ ගෝ ඔන් ස්පෙෂල් කැම්පින් ට්‍රිප්ස්, ගරුප්ස් ඔෆ් චිල්ඩ්‍රන්ලු, ඒ කියන්නේ ළමුන් කණ්ඩායම්ලු, ඒ කියන්නේ බාලදක්ෂ ළමුන් කණ්ඩායම්ලු,
ඒ කියන්නේ අර වගේ ට්‍රිප්ස් යන කැම්පින් ට්‍රිප්ස් යන ඉතින් අන්න එක තමයි මේ who කියනකින් තමයි මේ වාක්‍ය දෙක සම්බන්ධ කරලා තියෙන්නේ ඒක ගොඩක්ම ගොඩක් සරලයි මේ ඉස්සෙල්ලත් මම මේ වගේ දේවල් උන්තරම් මගේ යාළුවන්ට කියලා දෙලා තියෙනවා අපෝ බලන්නකෝ boy and girl scouts are groups of children who go on special camping trips ඒ කියන්නේ මේ boys and girls ලා ගැන මේ කතා කරන්නේ ඒ කියන්නේ මේ අන්තිමට කියනවා who go on special camping trips ඒ කියන්නේ විශේෂ camping trips යන කට්ටිය කියන අදහස් තමයි මෙතන මේ who එකෙන් සම්බන්ධ කරලා තියෙන්නේ මේ කියවෙන්නේ තර boy and girl scouts ලා ගැන ඒ කියන්නේ මුලින්ම කියන boy and girl scouts ලා කියන්නේ ළමුන් කණ්ඩායම්ලු ඉතින් අර camping trips යන who go on special camping trips boy and girl scouts are groups of children who go on special camping trips මම හිතනවා මේ වාක්‍යයත් හොඳටම ඔලුවට යන්නේ නැති කියලා මේකේ මේ who කියන එක හොඳටම ඉගෙන ගන්න මේ who කියන එකෙන් තමයි මේක සම්බන්ධ කරලා තියෙන්නේ තේරෙනවා නේද ඉස්සරහට මම මේවා තවත් පැහැදිලි කරනවා දැන්ට පොඩ්ඩක් ඔලුවට දාගන්න මේ who කියන එකෙන් මෙහෙම සම්බන්ධ කරන්න පුළුවන් දැන් කියන්නේ යම් කිසි කෙනෙක් ගැන කියවෙන්නේ කියන්නේ මේ ළමුන් ගැන කියන්නේ එතකොට who කියන එක දාලා සම්බන්ධ කරන්න පුළුවන් බලමු එහෙනම් ඊළඟ වාක්‍ය මොකද්ද කියලා ඊළඟට තියෙන්නේ clean up your campsite when you leave ආ මේ campsite කියන්නේ මොකද මං කිව්වා අර camping කියලා right ඒ කියන්නේ කූඩාරම් ගහලා ගිනි මැල ගහලා අන්න ඒ වගේ එකක් right මේ campsite එක කියන්නේ ස්ථානය අර කූඩාරම් ගහන ස්ථානය අර ගිනි මැල ගහලා ඒ ඔයා රැඳී සිටින ස්ථානය කියන්නේ camp කරන ස්ථානය කියන එක right clean up පිරිසිදු කරන්නලු your campsite ඒ කියන්නේ ඔයාගේ campsite එක දැන් campsite එක කියන එක මගේ අලු දන්නවා campsite when you leave ඔයා පිටත් වෙනකොට ඔයා පිටත් වෙනකොට when you leave ඔන්න දැන් ඔය when කියන එක ඉගෙන ගන්න when you leave ඔයා පිටත් වෙනකොට මේ when එකකින් තමයි මේක සම්බන්ධ කරලා තියෙන්නේ right clean up your campsite clean up your campsite දැන් මේ මට ඇහෙලා තිනවා සමහරක් වෙලාවට සමහරක් කියලා තාම මේ your කියනවා නෑ මේක your right clean up your campsite when you leave ඔයා පිටත් වෙනකොට ඔයාගේ campsite එක පිරිසිදු කරන්නලු තේරුණා නේද මම කියලා මේක ගොඩක් ලේසි clean up පිරිසිදු කරන්නලු your campsite එක නෝවාගේ campsite එක ඔයා හිටපු campsite එක when you leave වෙනවා කියන්නේ පිටත් වෙනවා කියන එක right මේ when එකෙන් තමයි මේක සම්බන්ධලා තියෙන්නේ when you leave ඔයා පිටත් වෙනකොට clean up your campsite when you leave තේරුණා නේද මගේ යාළුවන්ට මේ when කියන එකක් දැන් ඉගෙන ගන්න උඩින් ඉගෙන ගත්තේ who කියන එක මම හිතනවා වාක්‍යයත් හොඳටම ඔලුවට යන්නේ නැති කියලා බලමු එහෙනම් ඊළඟ වාක්‍ය මොකද්ද කියලා before you leave home before කියන්නේ පෙර before you leave home ඔයා ගෙදරින් පිටත් වීමට පෙර කියන අදහස. මේ leave වෙනවා කියන්නේ පිටත් වෙනවා කියන එක right? Before you leave home කියන්නේ ඔයා ගෙදරින් පිටත් වීමට පෙර tell someone කාට හරි කියන්නලු someone tell someone කාට හරි කියන්නලු where you are going ඔයා කොහෙද යන්නේ and සහ when you will probably be back ආපහු වෙන්නේ කීයට වගේද කියන අදහස right? When you will probably be back ආපහු කීයට වගේද ගෙදර එන්නේ කියන්නේ back වෙන්නේ ආපහු එන්නේ කීයට විතරද අන්න විතරද අන්න ඒ වගේ අදහසක් මේ probably කියන්නේ කීයට වගේද අන්න ඒ වගේ අදහසක් right අන්න ඒක before you leave home හොඳට ඉගෙන ගන්න දැන් මේ දිග වාක්‍ය before you leave home ඔයා ගෙදරින් පිටත් වීමට පෙර tell someone කාට හරි කියන්නලු where you are going ඔයා කොහෙද යන්නේ and මේ and එකෙන් තමයි සම්බන්ධ කරලා තියෙන්නේ and when you will probably be back ආපහු කීයට විතරද ඔයා එන්නේ කියලා කාට හරි කියන්නලු ගෙදරින් පිටත් වෙන්න ඉස්සෙල්ලා කියන්නේ ගෙදරින් කොහෙට හරි යන්න ඉස්සෙල්ලා ඔයා කාට හරි කියන්නලු ඔයා කොහෙද යන්නේ ඒ වගේම ආපහු කීයට වගේද එන්නේ කියලා මම හිතනවා ඔකත් හොඳටම තේරෙන්නේ නැති කියලා බලන්නකෝ ආපහු before you leave home tell someone where you are going and when you will probably be back ඉතින් මේක ඉගෙන ගන්න තියෙන්නේ probably කියන එක දැන් මගේ අලු දන්නෝ මේ when එකනොත් මේක සම්බන්ධලා තිනවා when you will probably be back අපෝ කීයට වගේ දෙන්නේ right tell someone කාටද කියන්නලු where you are going ඔක කොහෙද යන්නේ and සහ right මුලින්ම තිනවා before you leave home ඔයා ගෙදරින් පිටත් වීමට පෙර කියන අදහස බලමු එහෙනම් ඊළඟ වාක්‍ය මොකද්ද කියලා ඊළඟට තියෙන්නේ you can also buy tablets that purify water ආ මොකද්ද මේ purify කියන්නේ පිරිසිදු කරනවා කියන අදහස purify you can also buy ඔයාට මිලදී ගන්නත් පුළුවන්ලු also අල්තයන් right ඔයාට මිලදී ගන්නත් පුළුවන්ලු you can also buy tablets කියනවා මගේ අලු හොඳටම දන්න මොනවද මේ tablets කියන්නේ බෙහෙත් පෙති කියන අදහස right tablets පෙති කියන අදහස that purify කරනවා කියන්නේ පිරිසිදු කරනවා කියන අදහස මොනවද water කියන්නේ ජලය කියන එක මේක මේ purify කියන එක හොඳටම ඉගෙන ගන්න මේක purify නෙමෙයි right purify right ඒක හොඳට මගේ අලු ඉගෙන ගන්න ඕනේ you can also buy tablets that මේක සම්බන්ධලා තියෙන මේ that කියන එක right that purify water ඔය that who where when අන්න ඒ වගේ දේවල් දැන් හොඳට ඉගෙන ගන්න ඕනේ මේ සම්බන්ධ කරනකොට දැන් සමහර කට්ටියට කියන්න පුළුවන් මේක සම්බන්ධ කිරීමක් නෙමෙයි මේ වචන මෙතනට දාලා අපිට අදහස ලස්සනට කියන්න පුළුවන් හරි එහෙම හරි කමක් නැහැ හිතන්නකෝ
එකන් මෙන්න මේ වගේ වචන දාලා සාමාන්‍යයෙන් වාක්‍ය අපිට දික් කරන්න පුළුවන්. තේරුණා නේද මගේ යාළුවන්ට? ඒ කියන්නේ purchase කියන එක සමානයි buy කියන එකට. purchase කියන්නේ මිලදී ගන්නවා, buy කියන්නේත් මිලදී ගන්නවා, right? You can also buy tablets that purify water. මම හිතනවා ওই වාක්‍ය හොඳටම තේරෙන්නේ නැති කියලා. බලමු එහෙනම් ඊළඟ වාක්‍ය. Don't touch poisonous plants like poison oak or poison ivy. බලන්නකෝ මේකේ තේරුම මොකද කියලා. Don't touch අල්ලන්න එපාලු, touch කරනවා කියන අල්ලන්න කියන. Don't touch අල්ලන්න එපාලු. Poisonous plants, poisonous කියන්නේ විෂ සහිත කියන අදහස, right? දැන් මේ plants කියන්නේ පැලෑටි අන්නේ වගේ අදහසක් නේ, right? Poisonous plants කියන්නේ විෂ සහිත පැලෑටි අල්ලන්න එපාලු. Like වගේ කියන අදහස. දැන් කියන විෂ සහිත පැලෑටි අල්ලන්න එපාලු. මොන වගේ දේවල්ද? Like දැන් මේ poison oak කියන එකයි මේ poison ivy කියන එකයි, ඒ කියන්නේ ඇල්ලුවාම සාමාන්‍යයෙන් allergic, ඒ කියන්නේ අර විෂ සහිත ඒවා. ඉතින් ඒ වගේ දෙකක් තමයි මේක. ඉතින් මේක මගේ යන්නට පුළුවන් පොඩ්ඩක් මොන වගේද කියලා internet එකේ search කරලා හොයාගන්න. බලන්නකෝ poison oak ඒ වගේම poison ivy ඉන්නදී ඔය පැලෑටි දෙක අල්ලන්න එපාලු. Don't touch poisonous plants. Don't touch poisonous plants. ඒ කියන්නේ ඒ වගේ පැලෑටි කියන විෂ සහිත පැලෑටි අල්ලන්න එපාලු. Like කියන එකෙන් දාලා තමයි ඒ උදාහරණ දෙක කියන්නේ. Poison oak, poison oak. Oh, hari. Oak කියන්නේ hari කියන එක. Poison ivy. ඒ කියන්නේ මේ poison ivy කියන එක hari, poison oak කියන එක hari වගේ දේවල් අල්ලන්න එපා කියලා තියෙන ඒවා මොන වගේ දේවල්ද? විෂ සහිත පැලෑටි කියන අදහස. Don't touch අල්ලන්න එපාලු. Poisonous, poisonous කියන විෂ සහිත කියන එක. Plants like, like කියන එකෙන් තමයි වගේ, මෙන්න මේ වගේව අල්ලන්න එපාලු. Poison oak or poison ivy කියන එක. ඉතින් මං හිතනවා මගේ ළමුන්ට ඕක හොඳටම තේරෙන්නේ නැති. මේකෙන් මේ ඉගෙන ගන්න තිබ්බ මේ like කියන එක මේ ඔයා යන්න එපා මෙන්න මේ වගේ තැන් වලට. ඔයා ආශ්‍රය කරන්න එපා මෙන්න මේ වගේ කට්ටිය. එතකොට මේ like කියන එක දාලා ඊට පස්සේ උදාහරණ දාන්න පුළුවන්. මෙන්න මේ poison oak, poison ivy වගේ. බලමු එහෙනම් ඊළඟ වාක්‍ය මොකද්ද කියලා. ඊළඟට තියෙන්නේ a campfire is one of the main enjoyable parts of a camping experience. බලන්නකෝ මේක ඉගෙන ගන්න තිබ්බ මරු වචන experience කියන අත්දැකීම් කියන අදහස. camping experience, right? enjoyable කියන විනෝදජනක කියන අදහස. a campfire, campfire කියන එක මගේ අලුව දන්නවා. කියන අර camp එකක් ඉස්සර අපි දරා දාලා එහෙම කරලා fire එකක් හදන්න, ගින්නක් හදන්න, ගින්දර දාලා පොඩ්ඩක් හදනවා නේද? අන්න ඒක. a campfire is one of the main enjoyable පාර්ට්ස්. ඒ කියන්නේ ඒක එක්තරාක විනෝද ජනකම පාට් එකක්ලු, ඒ කියන්නේ කොටසක්ලු පාට් එකක් of a camping experience. ඒ කියන්නේ කැම්පින් අත්දැකීමක ලබා ගන්න පුළුවන් එක විනෝද ජනකම කොටසක්ලු මොකද්ද? මේ campfire කියන්නේ campfire, campfire එක දැන් හොඳට ඉගෙන ගන්න ඕනේ. a campfire is one of the main enjoyable parts. මේ part නෙමේ parts. ඒ කියන්නේ ගොඩක් දේවල් තියෙන ගොඩක් කොටස් තියෙනවා, ඒකකින් එකක් කියලා කියන්නේ. බලමු එහෙනම් ඊළඟ වාක්‍ය මොකද්ද කියලා. fill all the holes that you have dug and save your waste until you can put it in waste bins. ආ මේකේ බලමුකෝ අමාරු වචන මොනවද කියලා. දැන් මේ holes කියන්නේ වලවල්, hill අන්නේ වගේ අදහසක්. hole එක dug කරනවා කියන්නේ dig කරනවා කියන්නේ, digin කියන්නේ හාරනවා කියන එක. මේ dug කරනවා කියන්නේ හාරලා තියෙන කියන අදහස. fill all the holes that you have dug. you have dug ඔයා හාරලා තියෙන මොනවද? holes කියන්නේ වලවල්, hill අන්නේ වගේ දේවල් ඔක්කොම. fill all the holes, fill කරන කියන්නේ පුරවන්න කියන අදහස. කියන්නේ අපව වහන්න කියන අදහස. fill all the holes that you have dug. ඔයා හාරලා තියෙන වලවල් ඔක්කොම පුරවන්නලු. තේරුණා නේද? and save your waste. waste කියන්නේ මොනවද? ඒ කියන්නේ කුණු කියන අදහස. ඒ කියන්නේ කසල කියන අදහස. save your waste. කුණු ටික තියාගන්නලු. until take until you can put it. ඒ කියන්නේ ඔයාට දාන්න පුළුවන් වෙන තුරු. it in waste bins. waste bins කියන්නේ මොනවද? dust bins තියන්නේ අපේ. waste bin කියන්නේ කසල බඳුන් කියන අදහස තමයි මෙතන මේ waste bins කියන්නේ. right? ඉතින් fill all the holes that you have dug. fill all the holes that you have dug. ඒ කියන්නේ ඔයා හාරලා තියෙන ඔක්කොම වලවල් ටික වහන්නලු. and එකෙන් තමයි සම්බන්ධ කරලා තියෙන සහ save your waste. ඔයාගේ කසල ටික ඉතුරු කරගන්නලු. until you can put it in waste bins. ඒ කියන්නේ ඔයාට කසල බඳුනකට දාන්න පුළුවන් වෙන තුරු ඔයාගේ කුණු ටික තියාගන්නලු. දැන් මොකද හිතන්නකෝ වනාන්තරයකට ගිහාම, ඒ කියන්නේ ඔය කැම්පින් වලට ගිහාම මොකද ගොඩාක් කට්ටිය කරන දේවල් තමයි කුණු ටික එතනම දාලා ඉන්නවා, පරිසරය දූෂණය කරනවා, ඒ වගේ දේවල් කරනවා. ඉතින් මෙතන කියන්නේ fill all the holes that you have dug. ඔයා මොන හරි හාරලා තියෙනවා නම් වලවල් ඒව ටක් ගල වහන්න, fill කරන්න ඔයා එන්නේ ඉස්සෙල්ලා, right? ඒ වගේම කසල ටිකත් ඔයා ළඟම තියාගන්න. ඔයාට කොයි හරි අර කසල බඳුන් තියෙනවනේ, ඒව හම්බ වෙනකම් ඔයා ළඟම ඒව තියාගෙන නැත්තම් ඒ ටික ගෙදරම අරන් එන්න. ඉතින් අන්න ඒ වගේ දේ තමයි මෙතන කියවෙන්නේ සරලවම. තේරුණා නේද? fill all the holes ඔක්කොම වලවල් වහන්න that you have dug ඔයා හරලා තියෙන and සහ save your waste ඔයාගේ කසල ටිකත් ඉතුරු කරගන්න until you can put it in waste bins. ඒ කියන්නේ ඔයාට කසල බඳුන් වල දාන්න පුළුවන් වෙන තුරු ඔයාගේ කසල ටික තියාගෙන ඉන්න කියන අදහස තමයි මෙතන වෙන්නේ. බලමු එහෙනම් ඊළඟ වාක්‍ය මොකද්ද කියලා.
It is the tallest building that has ever been built. බලන්නකෝ මේ that එකකින් තමයි මේකත් සම්බන්ධ වෙලා තියෙන්නේ. It is the tallest building. ඒකළු උසම building එක, ඒකළු උසම ගොඩනැගිල්ල. That has ever been built. ඒ කියන්නේ මේ වනතුරු හදලා තියෙන. It is the tallest building. Tallest කියන්නේ මොකද්ද? උසම කියන අදහස. It is the tallest building that has ever been built. මේ that එකකින් සම්බන්ධ වෙලා තියෙනවා. That has ever been built. ඒ කියන්නේ දැනට හදපු උසම ගොඩනැගිල්ල ඒක කියන අදහස. දැනට මේ වෙනකන් has ever been built. It is the tallest building that has ever been built. මේ ever been built and ever been කියන එක හොතට මේගෙන ගන්න. ඒ කියන්නේ මේ වෙනකන් එච්චර උස ගොඩනැගිලි කොහෙවත් හදලා නැහැ. දැනට හදලා තියෙන උසම බිල්ඩින් එක ඒකලු. ඉතින් ඕකත් හොඳට මේගෙන ගන්න. It is the tallest building that has ever been built. මම හිතනවා ඕකත් හොඳටම තේරෙන්නේ නැති මේ that එකෙන් තමයි මේක සම්බන්ධ කරලා තියෙන්නේ. දැන් ඕව හොඳටම ප්‍රැක්ටිස් වෙන්න. තේරුණා නේද මගේ යාළුන්ට? Right. බලමු එහෙනම් අන්තිම වාක්‍ය මොකද්ද කියලා. Today all vehicles have safety features that protect passengers from accidents that may happen on the road. බලන්නකො මේකේ තේරුම මොනවද කියලා වචනවල. On the road පාරේදී accidents කියන්නේ අනතුරු කියන අදහස. මේ happen වෙනවා කියන්නේ සිදු වෙනවා කියන අදහස. Passengers කියන්නේ වාහනවල යන කට්ටිය. Protect ආරක්ෂා කරනවා. Safety features කියන්නේ ආරක්ෂක ක්‍රම අන්නේ වගේ අදහසක්. Right. ආරක්ෂා වෙනුවෙන් තියෙන දේවල්. Right. Today all vehicles have අද හැම වාහනයකටම තියෙනලු safety features එකන ආරක්ෂක ක්‍රම කියන අදහස. ඉතින් මගේ යාළුවෝ දන්නවා අද වාහනවල එයා බෑග්ස් තියෙනවා, special brake system තියෙනවා. ඉතින් ඒව තමයි මේ safety features කියන්නේ. Right. That protect ඒකෙන්ලු මොකද්ද කරන්නේ? ආරක්ෂා කරන්නේ කාවද? Passengers වාහනවල යන කට්ටිය මොනවලින්ද? From accidents එකන අනතුරු වලින්. කොහේ සිදුවන අනතුරු වලින්ද? That may happen on the road. ඒ කියන්නේ පාරදී සිදුවෙන අනතුරු වලින් වාහනවල ගමන් කරන මගීන්ව ආරක්ෂා කරනවලු අද වාහනවල තියෙන මේ safety features කියන අදහස තමයි මේකෙන් සරලවම එන්නේ. ඒ කියන්නේ මේ දවස්වල වාහනවල ගොඩක් safety features තියෙනවා. ඒ කියන්නේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ airbags, brake කරන system. ඉතින් ඒව ගොඩක් තියෙනවා. ඉතින් ඒ වලින් ඒ වාහනවල යන මිනිස්සුන් ආරක්ෂා කරනවලු. ඒ කියන්නේ සිදුවන අනතුරු වලින් පාරේදී. තේරෙනවා නේද? ඒ කියන්නේ පාරේ සිදුවෙන මේ accidents වලින් ගොඩක්ම වාහනවල අලුත් technology එකකින් හින්දා තියෙන අලුත් system, අලුත් ආරක්ෂක ක්‍රම වලින් මිනිසුන් එකන වාහන යන කට්ටියව ආරක්ෂා කරනවා ඇක්සිඩන්ට්ස් වලින්. තේරුණා නේද? බලන්නකො today all vehicles have, ඒ කියන්නේ all vehicles have, has නෙමෙයි have. Today all vehicles have මොනවාද? Safety features. දැන් දන්නවා that එකෙන් තමයි මේක සම්බන්ධ වෙලා තියෙන්නේ. That protect passengers. කාවද ආරක්ෂා කරන්නේ? Protect passengers. Passengers ලව මොනවා වලින්ද? From accidents that may happen on the road. ඉතින් ඔන්නෝක හොඳටම ඉගෙන ගන්න. ඉතින් මේක ටිකක් දිග වාක්‍යයක්. නමුත් දැන් මගේ යාළුවන්ට මේව ගොඩක් හොඳට තේරුම් ගන්න පුළුවන් මගේ මුල්ම පාඩම ඉඳලා එකතු වෙලා ආවනම්. මොකද මම මේව තේරුම් ගන්න විදිය හරි ලස්සනට හැම එකම කියලා දීලා තියෙනවා. ඉතින් මේක තේරුම් ගන්න පොඩ්ඩක් හරි අමාරු නම් ආපහු සරක් වීඩියෝ එක බලන්න නැත්තම් මට අනිවාර්යෙන් කෝල් එකක් දෙන්න. ඉතින් ඔන්න ඔය දේවල් ටික හොඳට මුලවි තියාගන්න ඕනේ. ආපහු එකසරයක් බලන්න. Today all vehicles have safety features that protect passengers from accidents. අනතුරු වලින් from accidents that may happen on the road. පාරදී සිදුවෙන කියන අදහස. තේරෙනවද? That may happen on the road. පාරදී සිදුවෙන අනතුරු කියන අදහස. From accidents that may happen on the road. From accidents අනතුරු වලින් that may happen on the road. ඒ කියන්නේ පාරදී සිදුවෙන කියන අදහස. ඉතින් මම හිතනවා අද මේ කියලා දුන වාක්‍ය ටිකත් හොඳටම මගේ අලුංගුලුවට යන්නේ නැති කියලා. ඉතින් මේවල මොනව හරි අමාරු දෙයක් තිබ්බොත් අනිවාර්යෙන් මගෙන් අහන්න. ඉතින් මේ පාඩම් මාලාවට සම්බන්ධ ඕන දෙයක් මම මගේ අලුන්ට කියලා දෙනවා. මම දන්න හැම දෙයක්ම කියලා දෙනවා. ඉතින් ඔයගොල්ලෝ දන්න දේවල් තියෙනවනම් මට අනිවාර්යෙන්ම කියලා දෙන්න. ඉතින් මම ගොඩක් ආසයි එහෙම දේවල් උනත් ඉගෙන ගන්න. ඉතින් ඔන්න ඔය දේවල් ටික තමයි අද මගේ අලුන්ට මට කියලා දෙන්න තියෙන්නේ. ඉතින් හොඳට මේව ප්‍රැක්ටිස් කරන්න කට ඇරලා ෆුල් වොලියුම් දාලා තව යාළුව කට්ටියක් හොයාගෙන හරි තමන්ගේ පවුලේ කට්ටියත් එක්ක හරි මේවා හොඳටම පුරුදු වෙන්න. තේරෙනවා නේද? ඉතින් මේ වලින් මේ වචනයක් හරි ඉගෙන ගන්න. අන්න ඒකයි මම මෙහෙම දේවල් නොමිලේ මගේ යාළුන්ට දෙන්නේ. ඉතින් මම හිතනවා අද කිව්ව මේ හැම දෙයක්ම මගේ යාළුන්ගේ ඔළුවට හොඳටම යන්නේ නැති කියලා. ඉතින් ඔන්න ඔය දේවල් ටික තමයි අද මගේ යාළුන්ට මට කියන්න තියෙන්නේ. ඉක්මනින් අපි ඊළඟ පාඩමෙන් හම්බ වෙමු. හැබැයි ඊළඟ පාඩමෙන් හම්බ වෙනකන් මගේ හැම යාළුවෙක්ම ගොඩක්ම ගොඩක් පරිස්සමෙන් ඉන්න ඕනේ.